දාල හැම දෙනාටම ආශිර්වාදමත් ලෝක ළමා දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ජේසුස් වහන්සේ ඔයාලා හැමෝටම එක වගේ ආදරේ. ඉති අපි හැමෝම අපේ ගෞරවට ආශිර්වාද. අපි ආවරණියු. අපිට මුණ ගැහෙන හැම දෙනාටම ජේසුගේ ආදරය පෙන්වන්න, කරුණාවන්ත වෙන්න. ජේසුස් වහන්සේගේ ආශිර්වාදය පුතාලා දුවලා හැම දෙනාටම ලැබේවා. ජේසු පිහිටයි. තවත් එක් ලෝක ළමා දිනයක අපේ ආදරණීය දරුවන්ට සුබපතන්ට ලැබීම ඇත්තටම ලොකු සතුටක්. ආදර දුවේ පුතේ, මේ පොළොව පිට ඔබ එකිනෙක ඉතා සුවිශේෂී බව ඔබ දන්නවද? ඔව්, ඔබ වගේ තව කෙනෙක් මේ පොළොව පිට නැහැ. ඉතින් ඔබ තුළ ඇති ඒ සුවිශේෂී තැලෙන්තය ඔබම සොයා ගන්න. එම තැලෙන්තය දිනෙන් දින ටිකෙන් ටික වර්ධනය කරගන්න. එම තැලෙන්තය පාවිච්චි කරලා යේසුස් වහන්සේ උසස් කරන්න. දුවේ පුතේ, හැම විටම ඔබ ඔබම වෙන්න මතක තබා ගන්න. ඔබට ජේසු පිහිටයි. ආදරණීය දුවේ පුතේ, ඔබ තමයි දෙවියන් වහන්සේගෙන් අප ලද වටිනාම ත්‍යාගය. අපේ ලෝකය ලස්සන කරන, සුවඳවත් කරන මල් කැකුළු ඔබයි. ඔබ හැම දිනාම දෙවියන් වහන්සේගේ ලස්සන නිර්මාණය. ඒ නිසා අපි හැමෝම ඔබට ගොඩාක් ආදරේ. ආදරණීය දුවේ පුතේ, දෙවියන් වහන්සේ විසින් අපිට දීලා තියෙන වටිනාම සම්පත තමයි පුංචි ඔබ. අද මේ ඔබටම වෙන් කරලා තියෙන ලෝක ළමා දිනයේදී පුංචි දෙයක් මම ඔබෙන් ඉල්ලනවා. ඒ තමයි ඔබ කරන්නට බලාපොරොත්තු වන ඕනෑම දෙයකට කලින් ඒ දේ දෙවියන් වහන්සේට බාර කරන්න. ඒ තුලින් ඔබට බොහෝ ආශිර්වාදයන් ලැබේවි. ඉතින් ඔබ සැමට දේව ආශිර්වාදය නුවන්ඩුව ලැබෙන දිනයක් වගේම අනාගතයකට මම සුබ පතනවා. ජේසු පිහිටයි. පුංචි දරුවෝ ලෝකෙ ලස්සන කරන්න දෙවියන් වහන්සේ දීපු අපූරු තෑග. මේ පුංචි දරුවන්ව උපමා කරලා තියෙන්නේ පාට පාට මල් වලට. මේ මල් වගේ දරුවන්ගේ හොඳ ගුණ මුළු ලෝකයම ලස්සන කරමින් සුවඳවත් කරනවා. රටේ ජීවනාලිය වන අනාගත පරපුර අධ්‍යාපනයෙන්, විවිධ කුසලතාවලින්, ගුණධර්මවලින් පෝෂණය කරමින්, ඔවුන්ගේ හැකියාවන් අගයමින් නිවැරදි මඟ පෙන්වීම කිරීම වැඩිහිටියන් වන අපගේ යුතුකමයි.